පළවෙනි කොටසෙන් අහලා තියෙනවා 8යි 6යි 7 කියන අෂ්ටමය සංඛ්‍යාව. එතකොට ඔයාට තේරෙනවා මෙහෙම දෙයක් අපි ඉගෙනගෙන තියෙන නිසා සාමාන්‍යයෙන් අපි යම් කිසි නම්බර් සිස්ටම් එකක් ගත්තාම ඒ නම්බර් සිස්ටම් එකේ බේස් වැලියු එකෙන් තමයි තීරණය වෙන්නේ යාට අදාළ කැරක්ටර්ස් කීයක් තියෙනවද කියලා. හරිද? එතකොට බයිනරි නම්බර්ස් වල බේස් වැලියු එක 2යි නම් පාදක අගය 2යි නම් එයාට අනුලක්ෂණ 2යි තියෙන බිංදුව සහ 1. එතකොට ඔක්ටල් නම්බර් එකක් ගත්තාම අෂ්ටමය සංඛ්‍යාවක් ගත්තාම එයාගේ බේස් වැලියු එක අපි අංක 2 විදිහට සඳහන් කරනවා. අංක 2 විදිහට සඳහන් කරාට පස්සේදී අපිට එයාගේ කැරක්ටර්ස් දකින්න පුළුවන් වෙන්නේ බිංදුවේ ඉඳන් 7 දක්වා විතරයි. එතකොට ඒ හැර වෙන සංඛ්‍යාවක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ ඔක්ටල් නම්බර්ස් වල. දැන් විභාගෙට දුන්න ප්‍රශ්න ගන්න අපි ප්‍රශ්න බැලුවට පස්සේ 8යි 6යි 7 කියන අෂ්ටමය සංඛ්‍යාව කියලා අපිට කියන්න බෑ. හේතුව 6 කියන සංඛ්‍යාව නම් මේකෙදි අන්තර්ගත සංඛ්‍යාවක්. 7ත් අන්තර්ගතයි. හැබැයි 8 කියන සංඛ්‍යාව අෂ්ටමය සංඛ්‍යාවක් සඳහා ගැලපෙන්නේ නැහැ. ඔක්ටල් නම්බර් එකක් වෙන්නේ නැහැ. එහෙනම් විභාගෙදි දුන්න මේ ප්‍රශ්නය දෝෂ සහිතයි. මේක වැරදි ප්‍රශ්නයක්. හැබැයි අපි මේ වගේ ප්‍රශ්න නිරන්තරයෙන් විභාගයට නිර්මාණය වෙන හින්දා අපි මෙතෙන්ට වෙන අගයක් ආදේශ කරගෙන අපි මේ ගැටලුව නිරාකරණය කරමු. හරි, අපි මෙතෙන්ට පහේ ඉලක්කම ආදානය කරගමුකෝ. හරි, දැන් එහෙනම් ඔන්න අපිට කියන්නේ මෙන්න මේ ඔක්ටල් නම්බර් එක බයිනරි නම්බර් එකක් බවට පරිවර්තනය කරන්න ගණනය කිරීමට අදාළ මූලික පියවර ඇතුළත් විය යුතුයිලු. ඉතින් මෙතනදී ගාන හදන හැටි ලියන්න කියලායි කියන්නේ. ඔයා මෙච්චර කාලයක් ගණන් හදපු හැම ක්‍රමයේම වලංගු ක්‍රමයක්. ඒ හින්දා ඔයාට කිසිම ගැටලුවක් නැතුව Tamanට කැමති ආකාරයෙන් ගැටලුවට අදාළ පිළිතුර නිර්මාණය කරන්න පුළුවන්. හරි, අපි දන්නව සාමාන්‍ය ඔක්ටල් නම්බර් එකක් ගත්තාම ඔක්ටල් නම්බර් එකක් පරිගණකය තුල රීප්‍රසන්ට් කරන්න, එහෙම නැත්නම් ස්ටෝර් කරන්න භාවිතා වෙනවා බිට් තුනක්. ඒ නිසා අපි මේකෙදි මේ ඉලක්කම් තුන වෙන් කරගෙන අපිට පුළුවන් එක ඉලක්කමක් හැදිච්ච හැටි බිට් තුනකින් ලියන්න පුළුවන්. ඒකෙදි ප්ලේස් වැලියු තුන අපි ලියාගන්න එක අපිට ගොඩක් ලේසි. 1 2 4 1 2 4 1 2 4 කියලා ලියල ඉවර වෙලා අපිට පුළුවන් 7 හැදෙන්නේ කවුරු කවුරු එකතු වෙලාද කියලා බලන්න. 7 හැදෙන්නේ 4 2 6 1 7 හැදෙනවා. 6 හැදෙන්නේ 4 2 මෙතෙන්ට බිංදුවක් දාන්න පුළුවන්. 5 කියන කෙනා හැදෙන 4 සහ අංක 1කින් මෙතෙන්ට බිංදුවක් දාලා මෙන් අපිට පුළුවන් මෙයාගේ බයිනරි වැලියු එක නිර්මාණය කරගන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නෙන් අහලා තිබුණේ ඔන්න ඔය වගේ ගැටලුවක්.